वीडियो हर अभी विसंधान बलपुर लसन प्रश्न मेक अभी हाँ एक्टिविटी सिलेक्शन प्रॉब्लम मे कि अभी खाली वीडियो कथा कर ग्रीडी अप्रोच ग्रीडी गुरी इध ग्रीडी अप्रोच भावित कल विसंधर गेटल वर्तमान यात्र मेकअप ये वीडियो खाली बेलवे मांगा एक बेलवत ग्रीडी अप्रोच अतिवेदी मे वीडियो अभी बलपुर मुखाद मे एक्टिविटी सिलेक्शन प्रॉब्लम मे कि कथा करेंगे ඊට පස්සේ මේක Python පාවිච්චි කරලා implement කරන්න. හරි. අපි මේක ටිකක් සරල උදාහරණකින් පැහැදිලි කරගමු. හිතන්නකෝ ඔයා මේ දවස්වල job එකක් හොයනවා. එතකොට ඔයා සාමාන්‍යයෙන් කරන්නේ job කීපයකට apply කරනවා. ඊට පස්සේ ඒ කට්ටිය ඔයාලට interview තියලා තමයි ඔයාව job එකට ගන්නෙ. ඉතින් හිතන්නකෝ අපිට කරුමෙට එකම දවසේ interview කීපයක්ම වැටෙනවා. interview පහක් හයක් වැටෙනවා. ඉතින් මෙන්න මේ ටික අපිට manage කරගන්න ඕනේ. අපිට මෙතනින් වැඩිම interview ප්‍රමාණයකට සහභාගී වෙන්න ඕනේ. හැබැයි අපිට හැම එකකටම සහභාගී වෙන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථාවකදී අපිට greedy approach එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මේක විසඳන්න පුළුවන්. හරි අපි බලමු එහෙනම් ඒක කොහොමද විසඳන්නේ කියලා. ඇත්තටම මේක interview වලට විතරක් නෙමෙයි. හිතන්න ඔයාට එක එක task කීපයක් දීලා තියෙනවා කියලා. එතකොට ඒවා අපිට වැඩිම ප්‍රමාණයක් ඉවර කරගන්න ඕනේ. එහෙම නැත්නම් එකම දවසේ exam කීපයක් තියෙනවා. එතකොට වැඩිම exam ප්‍රමාණයකට අපි සහභාගී වෙන්න ඕනේ. මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ ක්‍රමවේදය apply කරන්න පුළුවන්. හරි. හිතන්නකෝ මේ I1, I2, I3 ඒ විදිහට තියෙන interview. ඒ වගේම 8 ඉඳන් 12 වෙනකන් interview එකක් තියෙනවා. ඊට පස්සේ 11 ඉඳන් හවස 2 වෙනකන් තව interview එකක් තියෙනවා. 9 ඉඳන් 10 වෙනකන් තව interview එකක් තියෙනවා. මේ විදිහට ඒ දවස් ඇතුළත වැටුන interview ටික තමයි මේ විදිහට මම දක්වලා තියෙන්නේ. හරි. ඉතින් අපි මෙතනදී කොහොමද තීරණය කරන්නේ අපි යන්නේ interview මොනවද කියලා? හිතන්නකෝ අපි මේ පළවෙනි interview එකට සහභාගී වුණා කියලා. 8 ඉඳන් 12 වෙනකන් තියෙනවා ඒක. උදේ 8 ඉඳන් දවල් 12 වෙනකන්. අපි මේ වගේ එකක් දක්වමු. එතකොට 8 ඉඳන් 12 වෙනකන් අපේ වෙලාව ඉවරයි එතනදී. එතන අපි පළවෙනි ඉන්ටර්වයුව එකට සහභාගී වුණා. එතන අපිට දෙවෙනි එකට සහභාගී වෙන්න බෑ. මොකද ඒක 11ට පටන් ගන්නෙ. අපේ පළවෙනි ඉන්ටර්වයුව එක 12ට තමයි ඉවර වෙන්නේ. මේක 11ට පටන් ගන්න හින්දා අපිට ඒකට සහභාගී වෙන්න වෙන්නේ නෑ. හරි ඊට පස්සේ තුන්වෙනි ඉන්ටර්වයුව එක බලමු. ඒක තියෙන්නේ උදේ 9 ඉඳන් 10 වෙනකම්. ඉතින් ඒකට සහභාගී වෙන්න වෙන්නේ නෑ අපිට. මොකද පළවෙනි ඉන්ටර්වයුව එක තියෙන අතරතුරේ තමයි මේ තුන්වෙනි ඉන්ටර්වයුව එක තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි එක බැලුවොත් එම 10 ඉඳන් 11 වෙනකම්. ඉතින් ඒකට අපිට සහභාගී වෙන්න වෙන්නේ නැත් නෑ. මොකද අපි පළවෙනි ඉන්ටර්වයුව එකේ ඉඳි තමයි हतर वे इंटरव्यू का तीन इतना पास्वीन का तीन इकोल हवस एक थिंक एक सहभागी हाईवीन इंटरव्यू का तीन हवस तुन हतर वे एक सहभागी पड़वा हर इधं विधि बेलवे अभी इंटरव्यू दिखा सहभागी पड़वा यह दवस तुलती हम तेरे मेक सार्थक मुकद इंटरव्यू दिखा अभी सहभागी पड़वा इधं अभी मेक ग्रीडी अप्रोच प्राप्त विषय इतोट अभी अवश्यता वेडम इंटरव्यू संख्या सहभागी दवस तुलती अभी बल कोम दर मित्र पेन ओडम इंटरव्यू मेके एक पटांगण विन इवे मे इवर विन विन इतोट मे इवर विन विलते अभी पेनवा खलीम इवर विन तुंगणी इंटरव्यू नव दहाँ इतो दहाँ खलीम इवर विन तुंगणी इंटरव्यू ईट पास इवर विन हतरवीणी इंटरव्यू ईट पास इवर विन फलवीण इंटरव्यू ईट पास इवर हवस इकट पस्तनी इंटरव्यू ईट पास देवड़ इंटरव्यू की इवरण हवस दिखट ඊට පස්සේ හවස 4ට මෙන්න මේ විදිහට ඉවර වෙන වෙලාවල් තියෙනවනේ අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ඉවර වෙන වෙලාවල් වලට අනුව මේක සෝට් කරගන්න ඕනේ එතකොට මුලින්ම අපි ගන්න ඕනේ මේ තුන්වෙනි ඉන්ටර්වයුව මොකද ඒක තමයි කලින් ඉවර වෙන්නේ මෙන්න මේ විදිහට අපිට ඒක හදා ගන්න පුළුවන් එතකොට මේ විදිහට වෙනස් වෙනවා මුලින්ම තුන්වෙනි ඉන්ටර්වයුව එක යනවා ඊට පස්සේ හතරවෙනි එක පළවෙනි එක පස්වෙනි එක ඒ විදිහට හරි දැන් අපිට පුළුවන් කලින් විදිහටම මේක පාවිච්චි කරන්න මුලින්ම අපි තුන්වෙනි ඉන්ටර්වයුව එකට යනවා එතකොට ඒක තියෙන්නේ 9 ඉඳන් 10 වෙනකම් අපිට ඒක මේ විදිහටත් මාක් කරගන්න පුළුවන් 9 ඉඳන් 10 වෙනකම් තමයි තියෙන්නේ. එතකොට අපි 3 වෙනි ඉන්ටර්වයුව එකට සහභාගී වුණා. හරි ඊට පස්සේ අපි 4 වෙනි ඉන්ටර්වයුව එක බලමු. එතකොට අර 3 වෙනි ඉන්ටර්වයුව කියන්නේ කලින් ඉන්ටර්වයුව එක 10ට ඉවර වෙන්නේ මේක 10ට පටන් ගන්න. අවුලක් නැහැනේ අපිට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ අත්‍තරම අපි කලින් සිලෙක්ට් කරපු ඉන්ටර්වයුව එක ඉවර වෙන වෙලාවට වඩා මේ ඊළඟට තියෙන ඉන්ටර්වයුව එකේ පටන් ගන්න වෙලාව වැඩි නං අපිට ඒකට සහභාගී වෙන්න පුළුවන්. සමානයි නම් ඒත් සහභාගී වෙන්න පුළුවන්. මේක ඉවර වෙන්න කලින් මේක පටන් ගන්න ඕන නම් අපිට ඒකට සහභාගී වෙන්න වෙන්නේ නැහැ. හරි ඉතින් මෙන්න මේ හතරවෙනි ඉන්ටර්වයුව එකට අපිට සහභාගී වෙන්න පුළුවන්. දැන් අපි ඉන්නේ හතරවෙනි ඉන්ටර්වයුව එකේ. ඒක ඉවර වෙන්නේ 11ට. පළවෙනි ඉන්ටර්වයුව එක පටන් ගන්නේ 8ට. එහෙනම් අපිට ඒකට සහභාගී වෙන්න වෙන්නේ නැහැ. මොකද මේ පළවෙනි ඉන්ටර්වයුව එක 11ට හරි නැත්නම් ඊට පස්සේ හරි පටන් ගන්න ඕන අපිට සහභාගී වෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඒක 8ට පටන් ගන්න. එහෙනම් ඒකට සහභාගී වෙන්න වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ අපි පස්වෙනි ඉන්ටර්වයුව එකට යමු. එතකොට කලින් අපි සහභාගී වුණ ඉන්ටර්වයුව එක තියෙන්නේ හතරවෙනි ඉන්ටර්වයුව එකේ. ඒක ඉවර වෙන්නේ 11ට. පස්වෙනි ඉන්ටර්වයුව එක පටන් ගන්නවා 11ට. අපිට සහභාගී වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ පස්වෙනි ඉන්ටර්වයුව එක ඉවර වෙනවා 1ට. දෙවෙනි ඉන්ටර්වයුව එක පටන් ගන්නවා 11ට. අපිට සහභාගී වෙන්න වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔයාලට තේරෙන්න ඕනේ කලින් සහභාගී වුණ ඉන්ටර්වයුව එකේ ඉවර වෙන වෙලාව සහ
ඊළඟට පටන් ගන්න තියෙන ඉන්ටර්වයුව එකේ පටන් ගන්න වෙලාව තමයි අපි එතනදී සලකන්න ඕනේ. හරි, එතකොට ඒකට සහභාගී වෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඉන්ටර්වයුව 6ට අපිට සහභාගී වෙන්න පුළුවන්. මොකද ඉන්ටර්වයුව 5 ඉවර වෙන්නේ හවස 1ට. මේක පටන් ගන්න හවස 3ට. හරි, ඉතින් මෙන්න මේ විදිහට බැලුවොත් එහෙම මේ ග්‍රීඩි අප්‍රෝච් එක පාවිච්චි කරොත් එහෙම අපිට ඉන්ටර්වයුව 4කට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මතකයි අපි කලින් තිබ්බ ඩේටා ටික ඒ විදිහටම බැලුවා. එතකොට ඉන්ටර්වයුව 2කට විතර අපිට සහභාගී වෙන්න පුළුවන් උනේ. දැන් අපිට ඉන්ටර්වයුව 4කට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඇත්තම ග්‍රීඩි අප්‍රෝච් එක හරහා මේ ඇක්ටිවිටි සිලෙක්ෂන් ප්‍රොබ්ලම් එක විසඳන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේකේ උන සිද්ධිය ගැන අවබෝධයක් ඇති කියලා. ඉතින් දැන් අපි එහෙනම් බලමු මේ කොහොමද Python පාවිච්චි කරලා ඉම්ප්ලිමන්ට් කරන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ සිද්ධිය තේරුණා නම් ඒක තනියෙන් ප්‍රෝග්‍රෑම් කරන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ටිකක් පෝස්ට් කරලා තනියම මේක try කරනවා නම් හොඳයි. හරි, ඊට පස්සේ අපි බලමු කොහොමද Python පාවිච්චි කරලා මේක ඉම්ප්ලිමන්ට් කරන්නේ කියලා. අපි යමු එහෙනම් VS Code වලට. හරි, ඉතින් ඔයාලට බලා ගන්න බලව මම මේ විදිහට Python script එකක් හදලා දෙනවා activityselection.py කියලා. ඒකේ මේ විදිහට interview list කියලා 2 dimensional list එකක් හදාගෙන තියෙනවා. ඉතින් මේ සම්පූර්ණ list එක ඇතුලේ list කීපයක් තියෙනවා. ඉතින් මේ list එක තියෙනවා ඒ interview එකේ නම, ඊට පස්සේ ඒක පටන් ගන්න වෙලාව සහ ඒක ඉවර වෙන වෙලාව. ඉතින් මම මේ විදිහට interview 6ක් අරන් තියෙනවා. අපි slide වල දැක්කේ තියෙන interview 6ක් මේ වෙලාවල් තියෙන විදිහටම. ඉතින් අපි මේකත් පාවිච්චි කරලා බලමු අපිට interview කීයකට සහභාගී වෙන්න පුළුවන්ද කියලා. හරි, මේක විසඳන්න එතකොට අපිට ඕන මෙන්න මේ list එක. මේ 2 dimensional list එක. interview එකේ නම, ඊට පස්සේ ඒ හැම interview එකක්ම පටන් ගන්න වෙලාව සහ ඒ interview ඉවර වෙන වෙලාව. හරි, මුලින්ම නම් අපි මෙතනදී function එකක් define කරගමු. මම මේ විතර දෙන්නම් def කියන keyword එකත් එක්ක. ඒකේ නම දෙන්න මම select interview කියලා. එතකොට ඒකට අපි පිටින් ගන්න ඕනේ interview list එක. මම මේ විතර ගන්නවා ඒක. හරි, දැන් අපි මුලින්ම කරන්න ඕනේ දේ තමයි අපි මේ finish වෙන time එක තියෙනවනේ හැම interview එකකම. ඒකට අනුව මේ list එක, මේ 2 dimensional list එක sort කරගන්න ඕනේ. අපි ඒක කරමු මේ විදිහට. එහෙනම් මුලින්ම අපි interview list එක ගමු. ඒක sort කරමු. ඒක sort කරන්න ඕනේ මේ හැම list එකකම තියෙන මෙන්න මේ දෙවෙනි element එකට අනුව. Sorry, තුන්වෙනි element එකට අනුව. ඒක ඒතකොට index number එක 2. මේක බිඳුව, මේක 1, මේක 2. තුන්වෙනි element එකට අනුව. එහෙම නැත්නම් index 2කට අනුව තමයි අපි මේක sort කරන්න ඕනේ. එහෙනම් මම මෙතන key එකක් දෙනවා මේ විදිහට. key සමානයි අපි මෙතන lambda function එකක් පාවිච්චි කරමු. lambda x colon. එතකොට මේ හැම list එකක්ම ගත්තාම, ඒකේ දෙවෙනි element එකට අනුව තමයි අපි ඒක sort කරන්න ඕනේ. හරි, දැන් මේකෙන් sort වෙන්න ඕනේ. අපි ඕනනම් ඒක බලමු ටිකක් හරියට sort වෙලාද කියලා. හරි, දැන් අපි මේකට කෝල් කරමු මේ ෆන්ක්ෂන් එකට. ඒකට අපි ගන්න ඕනේ, ඒකට අපි ඒ ෆන්ක්ෂන් එකට පාස් කරන්න ඕනේ ඉන්ටර්විව් ලිස්ට් එක. හරි, දැන් අපි මේක සේව් කරලා රන් කරමු. ඉතින් මම මේ විදිහට ටර්මිනල් එකේ ටයිප් කරනවා python activityselection.py. හරි, දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මුලින්ම තුන්වෙනි ඉන්ටර්වයුව එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනි ඉන්ටර්වයුව එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පළවෙනි ඉන්ටර්වයුව එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඉන්ටර්වයුව ටික sort වෙලා තියෙනවා. ඒ වගේ finishing time එකට අනුව. ඒවා ඉවර වෙන වෙලාවට අනුව. දැන් එහෙනම් අපි මේක පොඩ්ඩක් අයින් කරගමු print වෙන එක. දැන් ඊට පස්සේ මේ විදිහට sort කරාට පස්සේ අපිට පුළුවන් පළවෙනි list එකේ ඉඳන් යන්න. පළවෙනි ඉන්ටර්වයුව එකේ ඉඳන්, ඒ කියන්නේ sort උනේ එකේ පළවෙනි ඉන්ටර්වයුව එකේ ඉඳන් සහභාගී වෙන්න පුළුවන්. හරි, එතකොට මම මුලින්ම පළවෙනි ඉන්ටර්වයුව එක සම්බන්ධ කරගන්නවා මේ විදිහට. first කියලා මම variable එකක් හදාගන්නම්. එතකොට ඒකට ගන්න ඕනේ interview list එකේ පළවෙනි element එක, පළවෙනි list එක. එතකොට මේකට අයිති වෙනවා ඒ interview එකට අදාළ නම. ඒ කියන්නේ i3 කියන එක. ඊට පස්සේ 9 කියලා start වෙන එක. ඊට පස්සේ 10 කියලා ඒ interview එක ඉවර වෙන වෙලාව. හරි, ඉතින් අපි මේ විදිහට බිංදුව කියන එක දැම්මා. එතකොට එයා සම්බන්ධ කරගන්නවා පළවෙනි interview එක. හැබැයි ඒක අපිට වෙනස් කරන්න වෙනවනේ. වෙලාවෙන් වෙලාවට මුලින්ම පළවෙනි එක, ඊට පස්සේ දෙවෙනි එක, තුන්වෙනි එක, ඒ විදිහට වෙනස් කරන්න වෙනවා. එහෙනම් මම මුලින්ම variable එකක් හදාගන්නවා මේ විදිහට selected. selector සමාන බිඳුව. එතකොට ඒක තමයි මම මෙතනින් දෙන්නේ. එතකොට මෙතන දිනනවා පළවෙනි list එක. මේ විදිහට පළවෙනි list එක එනවා. ඒකෙත් අපිට interview එකට අදාළ නම ගන්න ඕන නම් ඒකේ බිඳුව කියන index එකට call කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ i3 කියන එක තමයි මෙතනදී return වෙන්නේ. හරි. දැන් අපිට ඕන නම් ඒකත් මේ විදිහට print කරලා බලන්න පුළුවන්. මම first කියන එක print කරනවා. දැන් මේක save කරනවා. දැන් අපි මෙතන run කරමු. ආ, දැන් ඔයාලට පේනවා i3 කියන එක ඇවිල්ලා තියෙනවා. එතකොට පළවෙනි අපි සහභාගී වෙන්න ඕනේ පළවෙනි ඉන්ටර්වයුව එක තමයි i3 විදිහට ඇවිල්ලා තියෙන්නේ. හරි, දැන් අපි
ඉදිරියට යන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ ඉන්ටර්වයුව එකකින් ඉන්ටර්වයුව එකට යන්න ඕනේ. අපි මේ විදිහට ලූප් එකක් දාමු එකට for interview in interview list. අපි රේන්ජ් කියන එක යමු. එතකොට අපි යන්න ඕනේ ඉන්ටර්වයුව ලිස්ට් එකේ තියෙන values ගන්නට. එහෙනම් මම මේ විදිහට length එක ගන්නවා එකේ interview list. හරි. දැන් අපි මේකේ logic එක ගැන හිතන්න ඕනේ. එතකොට ඔයාලට මතක ඇති කලින් ඉන්ටර්වයුව එක, ඒ කියන්නේ අපි මේ වෙද්දි ගිහිල්ලා තියෙන ඉන්ටර්වයුව එක ඉවර වෙන වෙලාව සහ දැන් අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඉන්ටර්වයුව එක පටන් ගන්න වෙලාව තමයි අපි සංසන්දනය කරන්න ඕනේ. එතකොට කලින් ගිහිල්ලා තියෙන අපි දැනට i3 කියන එකට ඒක ඉවර වෙන වෙලාව අපිට ගන්න පුළුවන් ඒ ලිස්ට් එකේ දෙවන ඉන්ඩෙක්ස් එකට අදාළව. ඊට පස්සේ ඊළඟට යන්න තියෙන ඉන්ටර්වයුව එක පටන් ගන්න වෙලාව අපිට ගන්න පුළුවන් ඒකේ පළවෙනි ඉන්ඩෙක්ස් එකට අදාළව, එක්වෙනි ඉන්ඩෙක්ස් එකට අදාළව. ඒක අපිට මේ විදිහට නම් ගන්න පුළුවන්. අපි මෙතන if condition එකක් පාවිච්චි කරමු. මම මෙතන ගන්නවා interview list. ඒකේ දැන් අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඉන්ටර්වයුව එක තමයි මේක. ඒකේ අපි ගන්න ඕනේ එතකොට ඒක පටන් ගන්න වෙලාව. එතකොට index 1. ඒක වැඩි වෙන්න ඕනේ හැම වෙලාවෙම. වැඩි වුණොත් තමයි අපිට ඒකට සහභාගි වෙන්න පුළුවන්. අරක ඉවරුනාට පස්සේ තමයි මේක පටන් ගන්න ඕනේ. ඊට පස්සේ කලින් අපි සහභාගි වෙලා තියෙන ඉන්ටර්වයුව එකේ ඉවර වෙන වෙලාව අපිට ගන්න පුළුවන් මේ විදිහට interview list. ඒක එතකොට අපි කලින් සහභාගි වෙලා තියෙන්නේ selected කියන ඉන්ඩෙක්ස් එකට අදාළ ඉන්ටර්වයුව එකට. ඒක ඉවර වෙන වෙලාව අපිට ගන්න පුළුවන් ඉන්ඩෙක්ස් දෙකට අනුව. හරි. එතකොට මෙන්න මේ කන්ඩිෂන් එක සත්‍ය වෙනවා නම් අපිට ඊළඟ ඉන්ටර්වයුව එකට සහභාගි වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි එතකොට selected එක වෙනස් කරනවා මේ විදිහට. selected එකට දානවා. දැන් අපි සහභාගි වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මොකද ඒකට අපිට සහභාගි වෙන්න පුළුවන් නේ. ඒ හින්දා ඒක අපිට ඇඩ් කරන්න පුළුවන් මේ විදිහට. interview. හරි. ඒ වගේම දැන් අපිට මෙතන print කරන්න පුළුවන් ඒ interview එකට අදාළ නම. ඉතින් මේකම අපිට ගන්න පුළුවන් මේ විදිහට. මම ඒක print කරනවා. මේ විදිහට. හරි. දැන් අපි මේක save කරමු. save කරලා run කරලා බලමු. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට අපිට සහභාගි වෙන්න පුළුවන් ඉන්ටර්වයුව ටික ලැබිලා තියෙනවා. තුන්වෙනි ඉන්ටර්වයුව එක, හතරවෙනි සහ පස්වෙනි සහ හයවෙනි ඉන්ටර්වයුව හතර. හරි. ඉතින් මෙන්න මේ උත්තරේ අපිට ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අපි කතා කරපු ස්ලයිඩ් වල තිබ්බ මේ උත්තරෙම තමයි. ඉතින් ස්ලයිඩ් වල අපි කතා කරපු ලොජික් එක තමයි මම මෙතනදී ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ Python පාවිච්චි කරලා. එතකොට මෙතනදී මේ ලොජික් එක තමයි හැම වෙලාවෙම අපිට ඕන වෙන්නේ. අපි කලින් සහභාගි වුණ ඉන්ටර්වයුව එක ඉවර වෙන වෙලාව සහ ඊළඟට සහභාගි වෙන්න ඉන්න ඉන්ටර්වයුව එක පටන් ගන්න වෙලාව තමයි සංසන්දනය කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ ඇක්ටිවිටි සිලෙක්ෂන් ප්‍රොබ්ලම් එක ගැන දැන් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එතකොට මේකෙදී අපි මුලින්ම කිව්වා මේකේ ග්‍රීඩි අප්‍රෝච් එක පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලට මතක ඇති හැම පීවරකදීම අපිට ලෝකල් ඔප්ටිමම් සොලියුෂන් එකක් ලැබෙනවා. ඒ කියන්නේ පළවෙනි පීවරේදී i3 කියලා ලැබෙනවා, ඊට පස්සේ i4 කියලා ලැබෙනවා, i5 කියලා ලැබෙනවා. ඒ විදිහට ඒ ලෝකල් ඔප්ටිමම් සොලියුෂන් ටික එකතු කරලා තමයි අපිට මේ ග්ලෝබල් ඔප්ටිමම් සොලියුෂන් එක ගන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් තමයි මේක ග්‍රීඩි අප්‍රෝච් එක පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් හොඳ අවබෝධයක් ඒ කියන්නේ ලැබෙන්නද කියලා. ඉතින් මේ කෝඩ් එක තේරුම් ගන්න බලන්න. ඇත්තම ලොකු දෙයක් නෑ මේකේ. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.